අයිබන් යහපත් දවසක් ප්‍රාර්ථනය කරනවා. අද මාර්තු මාසේ 31 වෙනිදා වදාත දවස. එක මාසයක් අවසන් වෙනකොට තවත් මාසයක් පිළිබඳව අපිට බලාපොරොත්තුවක් තිබෙනවා. හැබැයි කොහොම වුණත් හැම දවසක්ම එකතු වෙන්නේ අතීතයට. අතීත සිදුවීම් වර්තමානයට බලපානවද? එහෙම නැත්නම් අතීතය හැදෑරීම වර්තමානයට කොහොමද බලපාන්නේ? ඒ කොහොම වුණත් සමස්ත ලෝකයේම හැම පුද්ගලයෙක්ම සංකීර්ණ සමාජ දේශපාලන ආර්ථික අර්බුද රැසකට හිර වෙලා ඉන්නේ. ඒක වර්තමානයට විතරක් නෙවෙයි සර්වකාලීන ගැටලුවක්. ඉතින් වර්තමානයේ ප්‍රශ්න निराකරණය කරගන්නට නම් අනිවාර්යෙන්ම අපිට අතීතය පිළිබඳ දැනුවත් වීම අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා අද දවසේදීත් අපි සිවුදෙසින් බොහෝ දේවල් කතා කරන්න සූදානම් වර්තමානය සහ අතීතය සම්බන්ධව. ඒ සියලු දේ ඔබට කියන්නේ ප්‍රවීණ විදේශ විත්ති විචාරක මාධ්‍යවේදී විජය දිසානායක. අද දවසේ අපි තෝරාගත් ප්‍රවෘත්තින්හි මූලික ප්‍රවෘත්ති පිළිබඳව පෙළගැස්ම පළල අපි කතා කරමු. ඔව්, ඔබ ඒ දුටු ආකාරයටම අපි තෝරාගත්තේ මුලින්ම වෛරසය සම්බන්ධ ප්‍රවෘත්තියක්. මේ වෛරසයේ ආරම්භය පිළිබඳව විවිධ මත පළ වුණා. නමුත් මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා මේ වෛරසයේ ආරම්භය වූහාන්හි, චීනයේ වූහාන්හි සිදු වූයයි කියන කතාව පිළිගත නොහැකි බවට සහ ඒ පිළිබඳව සාක්ෂි නිසි වශයෙන් තාමත් වාර්තා වී නොමැති බව. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පළ කරන මේ වාර්තාව රටවල් කීපයක් විශ්වාසයෙන් පිළිගන්නා බවක් දකින්නට නැහැ. උසනේ මේක මෙහෙම පටන් ගත්තොත් දැන් ඔය 2020 අප්‍රේල් මාසේ ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු අර මේ ඔය SARS-CoV-2 කියන එක COVID-19 මේ ආසාදනයට මුල් වෙන මේ වෛරසය ඔහු මේ චීනයේ වුහාන් නගරයේ රසායනාගාරයක් තුලින් මේ අත්කරන ලද අත්හදා බැලීමක ප්‍රතිඵලයක් බව ඔහු චෝදනා කළා. ඔහු කිව්වා මේ we are looking at it, it seems to make sense. ඔය මේ සාමාන්‍යයෙන් ඔය මේ වියවුල් න්‍යාය කියලා තියෙනවා, මේ conspiracy theory කියලා කියනවා. ඔය වියවුල් න්‍යාය බොහෝ දුරට පැන නගින්නේ තර්ක බුද්ධියේ තිබෙන යම් යම් අඩුපාඩුකම් මත. ඒ කියන්නේ යමක් කෙනෙකුට මේක සත්‍යයක් කියලා මතු පිටින් බැලු බැල්මට පෙනුනට පස්සේ ඔහු ඒ තුලින් ලෝකය දැකලා ඒ හා සම්බන්ධව අදහස් මත ප්‍රකාශ කරනවා. ඉතින් අපි දන්නවා විද්‍යාත්මකව යමක් සත්‍ය හැටියට තහවුරු කිරීමට මම හිතන ඔය පාසල්වල තිබෙනවා මේ තර්ක ශාස්ත්‍රයේ මේ විද්‍යාත්මක ක්‍රමය කියලා. කොහොමද මේ තර්කානුකූල විද්‍යාඥයෙක් යමක් ඔප්පු කරන්නේ කියලා. එක පැත්තකින් නිරීක්ෂණවලින් අනෙක් අතට මේ පිළිබඳව සිදු කෙරෙන මේ විවිධාකාරයේ විධි නියමානුකූලව ප්‍රවේශන් අනුගමනය කිරීම සහ එය විවිධාකාරයේ අත්හදා බැලීම් පරීක්ෂණවලට යටත් කිරීම තුළ තමයි මේ යම් මතයක් ගොඩනැගෙන්නේ. ඉතින් කාලයක් අර මේ පෘථුවිය පැතලී කියලා විශ්වාස කරා පිරිසක්. මොකද බැලු බැල්මට පෘථුවිය පැතලී වගේ පේනවා. ඉතින් ඒ අනුව තමයි ඔය ඒර්ත් ෆ්ලැට් කියනක ඔය මේ ෆ්ලැට් ඒර්දනර්ස් කියලා කියනවා. මේ පෘථුවිය පැතලී කියලා ඇතමුන් පිළිගත්තේ. ඒ වගේම පරිණාමවාදී පිළිබඳවත් ඔය තියරි ඔෆ් එවල්යූෂන් කියලා කියන මේ පරිණාමවාදී සිද්ධාන්තය මුලදී මේ මානවයාගේ පරිණාම දැන් අපි පොදුවේ පිළිගන්නවා. මේක ඇත්තට මේක තියරි එකක් නෙවෙයි, අද වෙනකොට මේක පිළිගත් සත්‍යයක්. පරිණාමවාදී කියන එක මොකද අපි සහ අනිකුත් ජීවීන් අපේ මුතුන් මිත්තන්ගෙන් අර කොමන් ඇන්සෙස්ටර්ස් ලගින් පැවතෙනවා කියන කාරණේ. නමුත් ඕක මේ සුනේ 19 සතවර්ෂයේ මුල වෙනකම් ඔය ඇතම් විට බටහිර විද්‍යාඥයන් පවා විශ්වාස කළේ මේ පෘථුවිය නිර්මාණයක් කියන එක, මනුෂ්‍යත් නිර්මාණයක් කියන එක. ඔය මේක විතරම ආගමානුකූල මේක වැරද්දක් නෑ. බයිබලයේ තිබෙනවා මේ පොළොව තලයේ හිස්ස පැවති අවධියක දෙවියන් වහන්සේ භූමියෙන් ගත් ධූලියෙන් මනුෂ්‍යා තන ජීවමාන ප්‍රාණයක් බවට පත් කළ සේක. උන්වහන්සේ ඔහු නිදන විට ඔහුගේ එලයටයක්ගෙන ඒව නැමැති ස්ත්‍රිය මවුන් ලැබූහ. හැබැයි මේක පස්සේ අභියෝගයට ලක් කළ ඔය එක පැත්තකින් චාල්ස් ලයිල් කියන විද්‍යාඥයා ඔහු තමයි ඔය මේ අදිතැන්පත් වීමේ නීතිය කියන එක, ලෝ ඔෆ් ඩිපොසිෂන් කියන එක. ඔහු කිව්වා පෘථුවිය මේ පරිණාමයට භාජන වෙනවා බහුවිද්‍යාත්මකව අඛණ්ඩව සිදුවන ක්‍රියාවලික ප්‍රතිඵලයක්. කෙලස් ස්තරයක් මත ස්තරයක් තැන්පත් වෙනවා. පස්සේ සීජේ තොම්සන් වෝර්සායිද දෙනා ඉදිරිපත් කළා මේ යුගත්‍ර න්‍යාය කියලා. ඔක කියන ඉංග්‍රීසියෙන් 3H සිස්ටම් කියලා. ඔවුන් කිව්වා මානවයාගේ තාක්ෂණ පරිණාමයේ විවිධ අවස්ථා තිබෙනවා කියලා. ඩාවින් පරිණාමවාදී ඉදිරිපත් කළා පරිණාමවාදී සිද්ධාන්තය. ඉතින් ඒ අනුව යමක් අර දැන් අපි මේ කොරෝනා වෛරසය හා සම්බන්ධව ගත්තොත් එහෙම දැනට මේ පිළිබඳව තිබෙනවා මේ වියවුල් න්‍යායක්. ඉතින් අපි යමුණොත් එහෙම මේ ඔය COVID-19 සම්බන්ධයෙන් මේ අපි දන්නවා
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන් පිරිසක් විද්‍යාඥයන් සති දෙකක කාලයක් චීනයේ වුහාන් නගරයට ගිහිල්ලා මේ පිළිබඳව ඉතාම විධිමත්ව අධ්‍යයනයක් සිදු කළා. ඉතින් මේ අධ්‍යයනය විශේෂම ගත්තොත් එම මේ විද්‍යාඥයන්ගේ අධ්‍යයනයේ මූලික වශයෙන් මේ අවධානය යොමුණු කාරණයක් තමයි මේ වෛරසය කොහොමද පැන නැගුණේ කියන කාරණය. හැබැයි ඊට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ටෙඩ්‍රස් අඩනම් ගෙබ්‍රියසස් ඔහු ප්‍රකාශ කළා මේ we are not just fighting an epidemic. අපි මේ හුදෙක් වසංගතයක් එක්ක විතරක් නෙමේ සටන් කරන්නේ we are fighting an infodemic කියලා. මේ තොරතුරු අසත්‍ය තොරතුරු පිළිබඳ වසංගතයකට එරෙහිවත් Tamanට සටන් කරන්න සිද්ධ වෙලා තිබෙනවා කියලා. ඉතින් විශේෂයෙන්ම මුලදී ඔය මේ වුහාන් වල හුවානන් සීෆුඩ් හෝල්සෙල් මාකට් කියන මේ වෙළඳපළ ආශ්‍රිතව මේ වෛරසයේ ප්‍රභවය ඌ බවට මේ වසංගතයේ පැතිරිලා මුල් මාස කිහිපේ විශ්වාසයක් පැවතුණා. විශේෂම මේ වෛරසය මේ වෙළඳපළෙන් පැන නැගිලා මිනිස් අතරට ව්‍යාප්ත වනා කියන එක තමයි පිළිගත්තේ. හැබැයි විද්‍යාඥයන්ට ඔය මේ zoonotic transmission කියන මේ සතුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝග බොහෝ දුරට මේ අතීතයේ ඇතිවෙච්ච ඔය SARS MERS වගේ රෝගී තත්ත්වයන් එක්ක කල්පනා කරලා බලලා ඔවුන් ප්‍රකාශ කරේ මේ විද්‍යාඥයන්ගේ පොදුවේ පිළිගත් මතය තමයි මේක මේ සතුන්ගෙන් මිනිසුන්ට පැන නැගුණ මේක රසායනාගාරයක් තුළ සිදු කළ අත්හදා බැලීමක ප්‍රතිඵලයක් නොවන බව තමයි මේ අධ්‍යයනයට අනුව විද්‍යාඥයන් මේ වන විට පිළි අරගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් අපි දැන් දන්නවා මේ සම්බන්ධයෙන් රටවල් 14කින් සමන්විත කණ්ඩායමක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ නව වාර්තාව පිළිබඳව තමන්ගේ කිසියම් ආකාරයක රේස් කන්සර්න්ස් කියලා කියන අද ප්‍රධාන ප්‍රවෘත්තියක් බොහෝ වෙබ් අඩවිවල විශේෂයෙන්ම මේ රටවල් ප්‍රකාශ කරන එකක් තමයි මේ වාර්තාව පළවීම. සමාවෙන මේ සති 4ක කාලයක් මේ විද්‍යාඥයන් ගත කළා චීනයේ. අන්තර්ජාතික විශේෂඥයන් 17 දෙනෙකුගෙන් සමන්විත ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් සති 4ක කාලයක් චීනයේ ගත කළා. ඉතින් මේ වාර්තාව ප්‍රමාදයට පත් වීම සහ මේ දත්තවලට පූර්ණ වශයෙන් ප්‍රවේශ වීමට ඇති නොහැකියාව මුල් කරගෙන මේ වාර්තාව පිළිබඳව තමන්ගේ කිසියම් ආකාරයක සැකය පළ කරලා තිබෙනවා. මේ අතර විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ මේ අධ්‍යයනයට මුල්ුණු මේ වෛරසය අර ඉන්ටර්මීඩියට් හොස්ට් කෙනෙක්ගෙන් ආසන්නතම ආගන්තුකයෙකුගෙන් මිනිසාට පැමිණීමට likely to very likely බොහෝ දුරට ඉඩකඩ පවතින බව ඒ වගේම possible to likely කියලා කියනවා සිදුවීමට බොහෝ දුරට විය හැකියාවක් තිබෙනවා කියලා මිනිසාට සතුන්ගෙන් මේ රෝගය පැතිරුණා කියලා. කොහොම වුණත් රටවල් 14ක් අර බැලු බැල්මට අර මේ කෝ ගෲප් එකද කියලා හිතුණා. එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියාව, කැනඩාව, චෙක් ජනරජය, ඩෙන්මාර්කේ, එස්ටෝනියාව, ඊශ්‍රායලය මේ රටවල් එකට එකතු වෙලා ජපානයේ, ලැට්වියාව, ලිතුවේනියාව, නෝර්වේ, කොරියාව, ස්ලෝවේනියාව, එංගලන්තය කෝසයින් කරලා තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ වෛරසය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතිනවා කියලා. අපි හැබැයි දැක්කා මේ වෛරසය ආපු මුල් අවස්ථාව ඉඳලා මේක බොහෝ දුරට දේශපාලනීකරණයට ලක්වීමක්. එතරම් වෛරසයක් වුණත් අද වෙනකොට ලෝකයේ භූදේශපාලනික කාරණා හා සම්බන්ධයි. ඉතින් අපි දන්නවා ඉතිහාසයක් තිබෙනවා මේ ආකාරයට ජනතාව අතර විවිධාකාරයේ ඔය මේ නිසා තමයි අද මේ බටහිරම විශේෂ ව්‍යාපෘතියක් තිබෙනවා. මේක කියන්නේ මේ නිවුස් ලිටරසි කියලා මේ ප්‍රවෘත්ති සාක්ෂරතාවය කියන එක. මොකද මේ ප්‍රවෘත්ති සාක්ෂරතාවය කියලා කියන්නේ මේ ජනතාවට මේ තොරතුරු අතර මේ පිළිගත හැකි විශ්වසනීය තොරතුරු මොනවද කියන කාරණය කිසියම් ආකාරයක හැදෑරීමේ ක්‍රමවේදයක් අද ලෝකයට අවශ්‍යයි. මං හිතන්නේ පාසල් මට්ටමින් දරුවන්ට අවශ්‍යයි. ඊට උදාහරණ තිබෙනවා weapons of mass destruction කියලා 2003 අවුරුද්දේ සදාම් හුසෙන්ගේ ඉරාකයට පහර දුන්නේ ඉරාකයේ සතුව සමූහ ඝාතක අවි තිබෙනවා කියලා. අපේ වගේ රටවලත් තිබෙනවා රත්තරන් අශ්‍රයෝ, ලැම්බුගිනි,
හම්බ වුණේ නැහැ. ඉතින් මේවා මේ නිවුස් ලිටරසි කියන කාරණේ මං හිතනවා අද ජනතාව මේ දැනුමෙන් සන්නද්ධ කළ යුතු. මොකද බලවත් රාජ්‍යයන්ට තමන්ට අවශ්‍ය ආකාරයට තුන්වෙනි ලෝකේ නැත්තම් සංවර්ධනේ වෙමින් පවතින රටවල ජනතාව හැසිරවීම සඳහා ඔවුන් බොහෝ දුරට මේ කන්ස්පිරසි තියරිස් පාවිච්චි කරනවා. අද අපිට ඉතාම අවශ්‍යයි මේ දත්ත මත පදනම් වූ අනාගතයක්, ෆියුචර් ෆවුන්ඩඩ් ඔන් ෆැක්ට්ස්. මේක තමයි මේ නිවුස් ලිටරසි කියන එකෙන් නැත්තම් ප්‍රවෘත්ති සාක්ෂරතාව කියන එකෙන් අදහස් කරන්නේ. ඊළඟට අපි තෝරාගත්තේ තවත් කතාබහට ලකු ප්‍රවෘත්තියක් පිළිබඳව. සුවසැලේ අවහිර වුණු නෞකාව දැන් ගමන් ආරම්භ කරලා තියෙනවා. එවගිවන් නෞකාව සහ ඒ සමගම අනෙකුත් නෞකාත් ප්‍රවාහන කටයුතු ආරම්භ කළා. නමුත් මේ සිදුවුණු සිද්ධිය දින කීපයක් පුරාවට ආර්ථිකයට යම් යම් බලපෑම් ඇති කරලා තියෙනවා, ලෝක ආර්ථිකයට. ඒ විතරක් නෙවෙයි, අපි දැන් කතා කරමු කොහොමද මේ භූ දේශපාලනයට මෙහි ඇති බලපෑම කියලා. ඔව්, ඇත්තටම සුවසැල කියන එක මේ ගෝලීයකරණය කියන ක්‍රියාවලියේ මේ ආරම්භයට නැත්තම් මේ ඔය බටහිර බලවත් රාජ්‍යයන්ගේ අධිරාජ්‍යවාදී බලවත් රාජ්‍යයන්ගේ ගෝලීයකරණය කියන ක්‍රියාවලියට මේ ආරම්භයක් ලබා දුන්න ස්ථානයක් හිට සලකන්න පුළුවන්. මොකද අප්‍රිකානු මහද්වීපයේ සහ ආසියාව එකිනෙකින් වෙන් වෙන මේ එකට එකතු වෙන තැන වෙන් කරලා මධ්‍යධරණී සාගරයට මේ රතුමුහුදෙන් රතුමුහුද සම්බන්ධ වෙනවා ඉන්දියන් සාගරයට. රතුමුහුද මධ්‍යධරණී සාගරයට යා කරමින් නිර්මාණය කරනු මේ කෘත්‍රිමව නිර්මාණය කරනු ඇලමාර්ගයක්. මේක ඇත්තටම ඉදි නොවන්නට අර මේ අර කේප් තුඩුව හරහා තමයි ඉතාම දීර්ඝ ගමන් මාර්ගයකින් තමයි මේ ඔය කේප් ඔෆ් ගුඩ් හෝප් කියන සුබ පැත්මේ තුඩුවට පල්ලෙහෙන් තමයි ගමන් කරන්න වෙන්නේ නෞකාවලට. කොහොම වුණත් ලෝකේ බොහෝ දේශපාලන විශාල වෙනසක් සිදු කිරීමට සමත් වුණු නිර්මාණයක් මේ සුවසැල කියන එක. ඉතින් පසුගිය සඳුදා වෙන විට ලෝකවාසීන්ම ඉමහත් අස්වැසිල්ලක සුසුම් අස්වැසිල්ලට පත් වුණා. මොකද මේ එවර්ග්‍රීන් කියන මේ සුවිශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාව මේක සුවසැල මාර්ගයෙන් නිදහස් වුණා. හැබැයි තාමත් මේක අපිට සැමරීමේ හැකියාවක් නැහැ. මොකද අපි බැලුවොත් මේ එවර්ග්‍රීන් නෞකාව මෙලෙස සිරවීම නිසා ලෝකේ වඩාත් කාර්යබහුල නෞකා මාර්ගයක, නෞකා කොරිඩෝවක, ප්‍රවේශ මාර්ගයක කටයුතු සතියක කාලයක් පුරාවට එන හිටියා. ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් දවසකට තුනේ මේ ඩොලර් බිලියන 10ක පමණ මුදලක් ලෝකයට පාඩුවක් සිද්ධ වෙලා තිබෙනවා මේ නෞකාව මෙලෙස සිරවීම නිසා. ඉතින් ඒත් එක්කම අර ඔබ මතු කළ කාරණේ මේ ඇලමාර්ගය හා සම්බන්ධ මේ බුහුදේශපාලනික වැදගත්කම වඩාත් තීව්‍ර වුණා, වඩාත් මතු වුණා. ඒ විතරක් නෙමෙයි, දැන් මේ නෞකාවේ මේ ආකාරයට අනාගතයේ ඇතිවිය හැකි බලපෑම් මේක ත්‍රස්තවාදී ක්‍රියා වන්නට පුළුවන්, සයිබර් ප්‍රහාර වන්නට පුළුවන්, එහෙම නැත්නම් ගැටුම්කාරී තත්ත්වයන් වන්නට පුළුවන්. මේ ලෝකයට ඉතාම තීරණාත්මක වශයෙන් වැදගත් වෙන මේ චෝක් පොයින්ට් එක, මර්මස්ථානයක කටයුතු අනාගතයේදී මෙවැනි බාධාවන්ගෙන් තොරව පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණය කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙන. ඉතින් මේ නිසා අද බොහෝ දුරට මේ ඔය රෂ්‍යා ටුඩේ ඇතුළු වෙබ් අඩවි ගණනාවක විශ්ලේෂණ පළ වෙලා තිබෙනවා මේ විකල්ප මාර්ගයක් කරේ. ඉතින් එක රෂ්‍යා ටුඩේ වෙබ් අඩවි ඉතාම අපූරු විශ්ලේෂණයක් තිබෙනවා. මේකෙදි මතු කරන කාරණේ තමයි ඔය චීනයේ මූලිකත්වයෙන් දියත් කරන තීරයක් මාවතක් වැඩපිළිවෙල. මේක මේ චීනය විශේෂම මේ අලුතෙන් වරායන් දුම්රිය මාර්ග, මහා මාර්ග, යටිතල විහුපාසුකම් සංවර්ධනය තුළින් යුරේෂියානු ගොඩබිම මත ඉදිකරන ව්‍යාපෘතියක්. චීනය යුරෝපය අතර දැන් දුම්රිය මාර්ග ඉදි කරලා තිබෙනවා. බොහෝ දුරට යුරේෂියානු කලාපයේ එක පැත්තකින් අප්‍රිකාවට, අනෙක් අතට ආසියාවට, අනෙක් අතට ලන්ඩන්, පෘතුගාලය වගේ යුරෝපා රටවලටත් මේ මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. මේ හොඳයි, අපි සිවුදෙසින් මීළඟට අවධානය යොමු කරන්නේ පකිස්ථානයට සහ ඉන්දියාවට. පකිස්ථාන අගමැතිවරයා ඉන්දියානු අග්‍රමාත නරේන්ද්‍ර මෝදි විසින් එවන් ලද ලිපියට සුබ පැතුමට ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඉතින් මේ දෙරට අතර කාලාන්තරයක් තිස්සේ පැවති අර්බුදයේ නිමාවද සාමය සහ සහයෝගීතාවය කිළිබඳ යම් බලාපොරොත්තුවක් විශ්වාසයක් තිබෙනවා. ඔසුනේ 1947 ඉන්දියාව සහ පකිස්ථාන් නිදහස ලැබූ දා පටන් අවස්ථා තුනකදී යුද වැද්දලා තිබෙන මේ රටවල් දෙකේ වගේම මේ රටවල් දෙක සතුවම න්‍යෂ්ටික
බලය තිබෙන යකම දෙදහස් දහනමය වසර අපි දැක්ක මේ රටවල් දෙකම මේ ගෙනකාට එරෙහිව යුදගුවන් ඥානය දෙව්වා මේ කාශ්මීර ප්‍රදේශය මුල් කරගත්ත අර්බුදයක් හේතුවෙන්. දැන් මේ රටවල් දෙක අතර මේ කිසියම් ආකාරයක සංහිඳියාවක් ගොඩනැගෙන ලකුණු දකින්නට පුළුවන්. මේකට ඇත්තටම මේ මුල පිරුණා එක පැත්තකින් පකිස්තාන හමුදා ප්‍රධානියා පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කළ ප්‍රකාශ ඒ වගේම පකිස්තාන දිනය මේ පසුගිය දාට යෙදී තිබුණ මේ 1940 මාර්තු මාසේ 23 වෙනිදා මේ ඔය නැගෙනහිර ලාහෝර් නගරේ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ඉල්ලමින් මුස්ලිම් නායකයන් සිදු කළ උද්ඝෝෂණයක් මේක තමයි පදනම් වෙලා තිබෙන්නේ. ඉතින් මේ දිනය නිමිත්තෙන් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට නරේන්ද්‍ර මෝදී ලිපියක් යවලා තිබුණා මේ නිදහස් දිනයට මේ රිපබ්ලික් ඩේ එකට ජනරජ දිනයට සුබපතලා. ඒ වගේම මේ ලිපියේ අන්තර්ගත වෙලා තිබෙනවා මේ රටවල් දෙක අතර සාමකාමී සම්බන්ධතාවක තිබෙන වැදගත්කම. ඉතින් මීට ඉම්රාන් ඛාන් පිළිතුරු ලබා දීලා තිබෙනවා අගහරුවාදා දිනේ ඊයේ දිනේ. මේ ලිපිය අනුව පකිස්තානයත් ඉන්දියාවට ප්‍රකාශ කරලා තිබෙනවා තමන්ටත් ඉන්දියාව සමග ඉන්දියාව සමග පමණක් නෙමේ කලාපී රටවල් සමග සාමකාමී සම්බන්ධතාවක් පවත්වා ගැනීමට අවශ්‍යයි කියලා. ඉතින් මම හිතන්නේ මේක ඉන්දියාවට පකිස්තානයට පමණක් නෙමේ මේ මුළු මහත් දකුණු ආසියානු කලාපයේටම ඉතාම වැදගත් ප්‍රවෘත්තියක්. විශේෂයෙන්ම මේ රටවල් දෙකම ශ්‍රී ලංකාවට බොහොම හිතවත් රාජ්‍යන් දෙකක්. පසුගිය ජනවාරි මාසයේදී ප්‍රංශ ගුවන් ප්‍රහාරයකින් මාලි රාජ්‍යයේ සමන වැස්සයන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. දැන් ප්‍රංශය ප්‍රකාශ කළේ මෙය ත්‍රස්තවාදී ඉලක්කයක් කොට එල්ල කළ ප්‍රහාරයක් කියලා. නමුත් එක්සත් ජාතීන්ගේ වාර්තාව දැන් සඳහන් කරනවා මෙයින් සාමාන්‍ය වැස්සයන් විවාහ මංගල්‍යයකට සහභාගී වෙමින් සිටි වැස්සයන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බව. මාලි රාජ්‍යයේ මේ උතුරුදිග ප්‍රදේශයේ 2012 වසර පමණ සිට මේ ගැටුම්කාරී තත්ත්වයක් පවතිනවා. මේ ගැටුම් මේ යාබද රටවලටත් බලපෑම එල්ල කරලා තිබෙනවා. විශේෂම මේ මාලි රාජ්‍යයට යාබදව පිහිටලා තිබෙන බර්කිනා ෆාසෝ සහ නයිජර් රාජ්‍යයටත් මේ රටවලත් ආරක්ෂක තත්ත්වය පිරීමට හේතුවක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ප්‍රංශය මේ මාලි රාජ්‍යයේ හිටපු යටත් විජිත හාම්පුතා 2013 වසරේ තමයි ප්‍රංශය මාලි රාජ්‍යයේ කටයුතුවලට මැදිහත්වන්නේ. අනතුරුව 5100ක පමණ හමුදා බට පිරිසක් මාලි රාජ්‍ය යොදවලා තිබෙනවා. ඉතින් මේ කැරලිකරුවන්ගේ ඉලක්ක වලට ප්‍රහාර එල්ල කළ බව ප්‍රංශ රජය ප්‍රකාශ කළත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් එක්සත් ජාතීන්ගේ මානහිමිකම් අංශයට අයත් නිලධාරීන් පිරිසක් මේ ප්‍රහාරය එල්ල වුණු බවුන්ටි කියන නගරේ මේ ජනවාරි 3 වෙනිදා තමයි ප්‍රහාරය එල්ල වුණේ. මේ ගම්මානයට පැමිණිලා තිබෙනවා පුද්ගලයන් 400කගෙන් පමණ ප්‍රශ්න කරලා තිබෙනවා. ඒ අනුව දැන් තහවුරු වෙලා තිබෙනවා මේ ප්‍රංශ ගුවන් ප්‍රහාරය එල්ල වෙලා තිබෙන්නේ එල්ල කරලා තිබෙන්නේ මාලි රාජ්‍ය මංගල උත්සවයකට කියලා. පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ අතර සාමාන්‍ය වැසියන් 16 දෙනෙකුද සිටින බව තමයි මේ එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් වන්නේ. ඉතින් මේක ඇත්තටම මේක එක රටාවක් අපි දකිනවා. මොකද යේමනේ ඇෆ්ගනිස්තානය සිරියාව අනෙක් අතට දැන් අලුතෙන්ම මාලි රාජ්‍ය මේ රටවල සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගෙන මේ ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. මේක බොහෝ දුරට හිතාමතා කරන කාකිරාවක් බව කෙනෙකුට විශ්වාස කරන්න පුළුවන්. අනෙක් අතට මේක තිබෙන මේ අනෙක් කාරණේ තමයි සුනේ දැන් මේ රටවල්ම තමයි අපි වගේ රටවලට මානහිමිකම් කඩ වුණා කියලා මානහිමිකම් කවුන්සිලය තුළ විවිධ යෝජනාවලි වලට අනුග්‍රහය දක්වන්නේත් මේ රටවල ඔවුන් තමයි මගුල් ගෙවල් වලට මල ගෙවල් වලට රෝහල් වලට ස්කෝල වලට පහර දෙන්නේ. වර්තමානයේ අපි වනාන්තර විනාශය ගැන නිරන්තරයෙන් කතා කරනවා. ඒකට විවිධ හේතු සාධක තියෙන බව අපි කතා කරනවා. නමුත් වනාන්තර විනාශය සහ මිනිසාගේ ආහාර ධාමය අතර සම්බන්ධතාවයක් තිබෙන බව ඔබ දැන සිටියාද? අද්දින වාර්තාවකින් මේ පිළිබඳව හෙළිදරව් වෙනවා. මේක ඉතාම වැදගත් අධ්‍යයනයක්. මේ අධ්‍යයනයේ ප්‍රතිඵල මේ Nature's Ecology and Evolution කියන මේ සංගරාව පළ කරලා තිබෙනවා. ලෝකයේ ප්‍රකට මේ අධ්‍යයන දෙකක් මේ වාර්තාවලට පදනම් වෙලා තිබෙනවා.
ඉතින් විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකාරයට මේ අපේ මේ පාරිභෝජන පුරුදු අර කන්සියුමර් හැබිට්ස් කියන එක කොහොමද වනාන්තර විනාශයට හේතු වන්නේ කියන එක විශේෂයෙන්ම මේ පොහොසත් රටවල මේ පාරිභෝගිකයන් මේ පරිභෝජනය සාමාන්‍යයෙන් එක පුද්ගලයෙකුගේ මේ පරිභෝජනය නිසා වසරකට විශාල ගස් හතරක් විතර බිම වැටෙන බව තමයි මේ අධ්‍යයනයෙන් හෙළි වෙලා තිබෙන්නේ. අපි දන්නවා මේ ඔය වනාන්තර කියන එක මේ බුහුගත පරිසර පද්ධති අතිශයෙන්ම වැදගත් සාධකයක්, වැදගත් සංරචකයක්. මොකද සාමාන්‍යයෙන් ගෝලීය භූමි ප්‍රදේශයෙන් තුනෙන් එකක් පමණ වසා පැතිර පවතින්නේ මේ වනාන්තර. ඒ වගේම වනජීවයට පමණක් නෙවෙයි මිනිසාටත් අතිශයෙන්ම වැදගත් වෙනවා. මොකද ඉතාම වැදගත් පරිසර පද්ධතිය හා සම්බන්ධ සේවාවන් ගෝලීය ප්‍රජාවට වනාන්තර මගින් ලබා දෙනවා. විශේෂයෙන්ම මේ නිවර්තන වනාන්තර සාමාන්‍යයෙන් ගත්තොත් ඔය භූමි ප්‍රදේශයෙන් 50-90% අතර මේ ඉතාම වැදගත් වෙන ජෛවවිධත්වයෙන් යුතු පරිසර පද්ධතීන්ට රැකවරණ සලසනවා. එක පැත්තකින් ගත්තොත් මේ අධ්‍යයනයෙන් හෙළිවෙලා තිබෙන ආකාරයට අද මේ වනාන්තරවලට තර්ජනයක් එළවලා තිබෙන්නේ මූලික වශයෙන් ගත්තොත් මේ ඩිෆොරස්ටේෂන් කියන එක, වන විනාශය, වනාන්තර කපා දැමීම නිසා. එක පැත්තකින් මේ පරිසරයට එල්ලවන තර්ජනය මේක විවිධාකාරී තිබෙනවා, මේක විවිධ පැතිකඩ තිබෙනවා. එක පැත්තකින් හරිතාගාර වායු විමෝචන, අනෙක් අතට ජෛව විවිධත්වයට එල්ලවන බලපෑම, අනෙක් අතට මේ ජල චක්‍රයට ඇති කරන බලපෑම. විශේෂයෙන් මේ සියල්ල වඩාත් නරක අතට හැරෙමින් පෘථිවියේ මේ වනාන්තර ඔය නිවර්තන වැසි වනාන්තර වලින් අඩක් පමණ පිහිටලා තිබෙන ඇමසන් නිම්නේ 2013 වසරේ සිට සිදුවන මේ වන විනාශය ලෝකයේ පරිසරයට දැඩි බලපෑමක් එල්ලවන බව තමයි මේ අධ්‍යයන මගින් පෙන්ලා තිබෙන්නේ. මේ පර්යේෂණවලට මේ මාතෘකාව හැටියට යොදාගෙන තිබෙන්නේ ඩිෆොරස්ටේෂන් ෆුට්ප්‍රින්ට් යනුවෙන්. පසුගිය ඇමරිකානු පාලන සමය තුළම ඉරානයට දැඩි බලපෑම් මෙල්ල වුණා, සම්බාධකවලට මුහුණ දෙන්නට සිදු වුණා. ඉරානයට පමණක් නෙවෙයි චීනයටත් මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදු වුණා. දැන් චීනය සහ ඉරානය එක්ව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා. අපි ඒ ගැන ටිකක් කතා කරමු. මේක ඇත්තටම මේ යුරේෂියානු කලාපය හා සම්බන්ධව ගත්තොත් මේ බලතුලනය ඉතාම ප්‍රබල පරිවර්තනයකට ලක් කරන සිදුවීමක් හැටියට අපිට පැහැදිලිවම සලකන්නට පුළුවන්. මේ පිළිබඳව අපි සඳුදා දිනේ මේ එකඟතාවය පිළිබඳව කතා කළ වසර 25ක එකඟතාවයකට එළඹෙලා තිබෙනවා. තෙල් සම්පති නාඩ්‍යවුම් අනෙක් අතට මැද පෙරදිග කලාපය හා සම්බන්ධව ගත්තොත් ඉතාම බලපෑම් කළ හැකි රාජ්‍යයක් වන ඉරාන ඉස්ලාමීය ජනරජය සහ ගෝලීය වශයෙන් වඩාත් බලගතු ඇමරිකා එක්සත් ජනපදයේ එක පැත්තකින් උදහසට ලක් වෙලා සිටින තවත් රටක් වන මහජන චීන ජනරජය. මේ රටවල් දෙක අතර නව මූලෝපායික සහයෝගීතාවක් පිළිබඳව මේ සතිය තුළ අහන්නට ලැබුණා. විශේෂම මේ රටවල් දෙක අපි බැලුවොත් එහෙම මේ මූලෝපායික සහභාගිතාවක් රටවල් දෙකක් අතර ඇති වෙනවා කියලා කියන්නේ යුදමය වශයෙන් බුද්ධිමය තොරතුරු හුමාරු කරගනි, ත්‍රස්ස මර්ධන ක්‍රියා, මේ සියල්ලත් සම්බන්ධයෙන් වැදගත් වෙනවා. අතරම තීරයක් මාවතක් කියන මේ කලාපයේ අනුකරණය කිරීමේ වැඩපිළිවෙලටත් ඉරානයේ එකතු වීමක් මේ තුළ දකින්නට පුළුවන්. විශේෂම මේ අපි බැලුවොත් එහෙම මේ රටවල් දෙක අතර ඉදිරිවාදිකම් වලට මුලපිරුවනේ වඩා තීව්‍ර වුණේ ට්‍රම්ප්ගේ පාලන කාල සීමාව තුළ. දැන් බයිඩන්ට ලොකු අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා මේ ඉරානයත් චීනයත් අතර මේ අලුතෙන් ඇති වෙච්ච මේ මූලෝපායික සහයෝගීතාව සහ අපි අමතක නොකළ යුතුයි රුසියාවත් අනෙක් අතට තුර්කියත්. දැන් තුර්කියත් බොහෝ දුරට බටහිර රටවලින් තරමක් ඈත් වෙලා ක්‍රමක්‍රමෙන් යුරේෂියානු කලාපයත් සමග එකතු වෙන බවක් දකින්නට පුළුවන්. මේ නිසා මේ යුරේෂියානු භූතලය තුළ මේක ඉතාම වැදගත් සිදුවීමක් හැටියට මේ රටවල් දෙක අතර ඇති වුණු මේ සම්බන්ධතාවය හඳුනා දෙන්නට පුළුවන්. දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් කතා කරනකොට අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ බොහොම අසුන්දර ප්‍රවෘත්තියන් පිළිබඳව. නමුත් ඒ හේතුවෙන් සුන්දර ප්‍රවෘත්තියකුත් අපිට කතා කරන්නට පුළුවන්. ඒ තරම් ඒ තමයි ජපානය සහ ඇමරිකාවේ මේ වෙනකොට සකුරා මල් ටිකක් කලින් පිපිලා, එහෙම නැත්නම් චෙරි මල් ටිකක් කලින් පිපිලා කියලා වාර්තා වෙනවා. මේක මේ චෙරි මල් මේ පිපීමට අදාළ ප්‍රවෘත්තිය දැන් ජපානයේ අපි දන්නවා ජපානයේට ආවේනික
චරි ගස් කියනක චරි ශාකය ජපානයට ආවේ නිකයි. නමුත් ඇමරිකා එක්සත් ජනපදයට එක්දහස් නමසීය දී පමණ තමයි මේ හඳුන්වා දුන්නේ. ඉතින් හැබැයි මේ චෙරිමල් සාමාන්‍යයෙන් පිපෙන්න්නට පටන් ගන්නේ නිශ්චිත කාල සීමාවක් තිබෙන අවුරුදු 1200ක් විතර කාලයක් තිස්සේ ජපානයේ මේ චෙරිමල් පිපෙන සහ මේකේ අර මේ චෙරිමල් වල අර මේ බ්ලොසම් එකක් අර මේ පීක් බූම්ස් කියලා මේක හඳුන්වන්නේ පිපෙන මේ මල් පිපෙන සමයේ උච්චතම අවස්ථාව. මේක මේ කාලේ තමයි මේ මල් වලින් ගස් වලින් 70%ක් පමණ මල් දරන්නේ. මේක එළඹෙන්නේ මාර්තු මාසයේ අවසන් සතියේ සිට අප්‍රේල් මාසයේ මුල් සතිය දක්වා. හැබැයි මේ වසරේ 2021 වසරේක මාර්තු මාසයේ 26 වෙනිදා වන විට මේ මල් පිපීම ආරම්භ වෙලා තිබෙනවා. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ මෙවැනිම ආකාරයකට මේ කලින් චෙරි මල් පිපෙලා තිබෙනවා. ඉතින් විද්‍යාචාර්යන් විශ්වාස කරනවා දේශගුණික විපර්යාසයේ බලපෑමක් ලෙස මේ ආකාරයට චෙරි මල් පිපෙන සමයේ ඒ මල් පිපීම හට ගැනීම මේ උච්චතම අවස්ථාවේ කිසියම් වෙනසක් සිදුව ඇති බවක්. ලෝකය කියන්නේම සුන්දර සහ අසුන්දර හැම දෙයකම සම්මිශ්‍රණයක්. ඉතින් අපි මේ දේවල් පිළිබඳව නිරන්තරයෙන් සිවුදෙසින් කතා බහට ලක් කරනවා. අදට සමාප්තිය සටහන් කරනවා. නැවතත් හෙට දවසේදී අලුත් මාසයකදී සිවුදෙස අලුත් තොරතුරු ඔබට කියන්නට බලාපොරොත්තු වෙනවා. පැය 24ක් තුළ එකතු වෙන අලුත් තොරතුරු. අද දවසේදී මේ සියලු තොරතුරු සවිස්තරාත්මක ඔබ වෙත ගෙනාවේ ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී විජේ දිසානායක. සුති ඔබට එකතු වීම සම්බන්ධයෙන්. එහෙමනම් අපි සමු ගන්නවා යහපත් වූ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමි. iPod.